ආයුබෝවන්. කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා. හරිද හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම අනුරාධා රණසිංහ. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. තරහ ආවම කනට ගහන රාජ්‍ය ඇමතිට තරහ යවා ගන්න තමන්වම විකාගත යුතු බව අද තෙළිවැකියෙන්. තුනට නැග්ග ජනපති. දැන් අවධානය දේශීය පුවත් වෙත. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය. Larry! Larry, you can't just... Oh, Larry! Oh, are you all right? How did... Larry! අද ලියන්නේ 507 වැනි ටෙලිවැකිය. මුලින්ම අපේ පාර්ලිමේන්තුව ගැන දැනගෙන ඊට පසු ප්‍රසන්න රණවීර ගැන කතා කරමු නේද? තරහ ගියාම මිනිස්සුන්ගේ කනට ගහන, තරහ ගියාම කතානායකට ගහන්ට යන නේද? හොද්දට දාන මිරිස් කුඩු වෙන වෙන වැඩවලට පාවිච්චි කරන අමතක වුණානේ. උන්දට තරහ ගියාම පොලිස් නිලධාරින් ගෙහිමත් ඔව් කනට ගහන ආන්යා තමයි මෑන්. මේ උන්දා ගැන කතා කරන්න පෙර මේ උන්දගේ තනතුර බලමු නේද? පාර්ලිමේන්තු මන්ත්‍රි, ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි, රාජ්‍ය ඇමති, කලක් මැටි බාර ඇමති, ඒ කියන්නේ මැටි ඇමති, දැන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති. ඇත්තටම මේ උන්දා ගහන ගැහිලි දිහා බැලුවම කනට ගහන රාජ්‍ය ඇමති හරි නේද? එමත් නැත්නම් වෙන මේ මිරිස් කුඩු හරි මොකක් හරි දුන්න නම් තමා හොඳා. 2015 තමයි පාර්ලිමේන්තු ඇවිල්ලා තියෙන්නේ. වැදගත් මදී තමයි පාර්ලිමේන්තුව මොකක්ද කියලා දැන් බලන්ට පායයි නේද? මේ වගේ උන්දලනම් එතනට එන්නේ. මේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව මන්ත්‍රීලා 225 දෙනෙකුගෙන් සමන්විතයි. පාර්ලිමේන්තු මන්ත්‍රීලා තෝරගන්නේ සර්වජන ඡන්දයෙන්. ඒ කියන්නේ මේ අපිම තමයි උන්දලව තෝරලා යවලා තියෙන්නේ. හොඳේ මේ පාර්ලිමේන්තුවටම තමයි ඒක මණ්ඩල ව්‍යවස්ථාදායකය කියලා කියන්නේ. තරිය ඒක මණ්ඩල ව්‍යවස්ථාදායකය. හොඳේ සියලු නීති සම්පාදනය කිරීමේ බලය පාර්ලිමේන්තුව සතුයි. හොඳේ හැබැයි මිනිස්සුන්ගේ කනට ගහන නීති හැම ඔතන සම්මත කරලා නැහැ. හරිද? බලන්ටකො සියලු නීති සම්පාදනය කරන තැන නේද? අපේ රටේ සමහර දේශපාලන විචාරකින් ලියලා තියෙනවා, කියලා තියෙනවා ඔය 1977 JR ගේ විවෘතාර්ථිකෙන් පස්සේ බල්ලෝ මරලා හරි සල්ලි හොයන්ට පුරුදු වුණු අපරාධකාරීන්, මිනී බරුවන්, කුඩු වෙලෙන්දන්, කුඩු කොහම මිරිස් කුඩු නෙවෙයි මත් කුඩු. හොඳේ එතකොට මේ මංකොල්ලකාරීන්, චේන් කඩන උන්දලා, මාල කඩන හොරු නේද, එකී මෙකී නොකී අපරාධකාරීන් ටික දෙනෙකු හරි ඔය දියවන්නාවට ගියා කියලා ලියලා තියෙනවා. හරිය දැන් ඔබට මතකද 2018 නොවැම්බර් 14, 15 සහ 16 කියන දවස් තුන. 2018 නොවැම්බර්. හොඳේ අපේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ නින්දිතම දිනයන් තුන. අමතක නම් මෙන්න මේ දර්ශන ටික පොඩි වෙලාවක් බලන්න. හොඳේ මොකද ඡන්දෙත් ළඟයිනේ. ඕ ආයි මේ උන්දලම එවනවාද කියලා එතකොට තීරුම් ගන්න පුළුවන්. හරිය ඊට පෙර මේ පොඩි දරුවෝ එහෙම ඉන්නවනම් මොහොතකට ඔය TV එක ළඟින් අහකට අරන් යන්න. හරි නැත්තම් දරුවෝ හදාගෙන ලිබ්බොරු. ඕම් බලන්ටක මතකද කියලා. කතානායක කරූ ජයසූරියගේ අසුනට වතුර වත් කරලා, පුටු මයික් කඩලා, මිරිස් කුඩු ගහගෙන මුළු ලෝකෙම ඉදිරියේ අපේ රටයි අපේ පාර්ලිමේන්තුවයි දෙකේ කොලේට දාලා ලැජ්ජාවෙන් ලැජ්ජාවටම පත් කළා. හරිය මේ දර්ශන ටික මතකයිනේ නේද? බලන්න මේ පොලිස් නිලධාරියගේ කනට ගහනවා චටාස් ගාලා. මේ බලන්න මේ තමයි ප්‍රසන්න රණවීර. දැන් අර ගුවන්තොටුපලේදී එදා රෑ මේ උන්දා නේද? එදා රෑ ගුවන්තොටුපලේදී ඕ මේ උන්දා තමයි අර නම්බුකාර රැකියාවක නිරත වෙන, මහත්තේ කරන්න ඕන රැකියාවක නිරත වෙන පෝටර්වරයෙකුට, ගෞරවාර්ථයෙන් කිව්වේ පෝටර්වරයෙකුගේ කනට ගහන්නේ. හරිය කනට ගහන්නේ මේ ප්‍රසන්න රණවීරලට. මේ නිකම්ම නිකම් මන්ත්‍රී කියන්ටයි ඔය වර, ගෞරව, මහතා ආ ඔය ඔක්කොම වචන අපි අයින් කරලා දැන් සෑහෙන කලක්, විශේෂයෙන් ටෙලිවැකේ ප්‍රවෘත්තිවලයි අපි ඔය උන්දලට ගෞරවාර්ථය දීලා ලියන්නේ නෑ.
හොඳේ ඒකයි පෝටර් වරයට ගෞරවාර්ථය දුන්නේ. ඔහු කරන්නේ ගෞරවනීය රැකියාවක්. ඒ මනුස්සයා මේ රටේ ධනෙ හොරාගෙන කාලා නැහැ. ඒ මනුස්සයා මේ රටේ ජනතාවගේ බදු සල්ලි වලින් ඉන්ටර්කූලර් ප්‍රාඩෝ පාවිච්චි කරගෙන පෙට්‍රලුත් ගහගෙන ගිහිල්ලා කාගේවත් කනට ගහන්නෙත් නැහැ. හොඳේ අනුන්ගේ බර තල්ලු කරගෙන ගිහිල්ලා දීලා මුදල් ගන්නවා. හොඳේ මේ උන්දා කරන්නේ කුමක්ද? දුක් විඳින මිනිස්සුන්ගේ ධනෙන් සුරසැප විඳින ගමන් කනට ගහන එක නේද? මේ පෝටර් වරයාගේ නියමිත ගාස්තු රුපියල් 10 නම් ඒකට 700ක් දීලා හරියන්නේ නැණි. එතනිනුත් 300ක් යටිමඩි ගහනවා නේද? පුදුම ගැහිල්ලක් නේ බොලේ. දැන් එදා තාත්තා වගේ වයෝවෘද්ධ කවදාවත් හොරෙක් කියලා දේශපාලනයේදී චෝදනා එල්ල වුණේ නැති කතානායක කරු ජයසුර. ඒක තමයි විශේෂත්වය. හොඳේ දේශපාලන මතිමතාන්තර ඒව පැත්තක තියන්න. ඔහුට කවදාවත් හොරෙක් කියලා දේශපාලනයේදී කවුරුත් චෝදනා කරලා නැහැ. එහෙව් කතානායකට කුණුහර්ප වචන කියමින් කරපු ලැජ්ජා සහගත ක්‍රියා ගැන හොයන්න කමිටුවක් පත් කළා. හොඳේ කමිටුවේ සභාපති ලෙස ක්‍රියා කළේ නියෝජ්‍ය කතානායක ජේ.එම්. ආනන්ද කුමාරසිරි. ඒ වார்த்தාව තමයි මේ තියෙන්නේ. දින 3 තුල මේ වார்த்தාවේ ස්ථාන 12ක මේ ප්‍රසන්න රණවීරගේ නම සඳහන්. හොඳේ දැන් බලමු මේ නමට ඉදිරියෙන් කමිටුව මේ මොනවද සඳහන් කරලා තියෙන්නේ කියලා. 1. කතානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සභා ගර්භයට පැමිණීම. කතානායකට හස්ත මුද්‍රාවන්ගෙන් සහ අපහාසාත්මක වචන වලින් පරිභව කිරීම. කතානායක අසුන වටා එක්රොක් වී කතානායකට තර්ජනය කිරීම. කතානායක අසුනට වතුරවත් කිරීම. පොලිස් නිලධාරියෙකුට පහර දීම. දියරමයේ දෙයක් පොලිස් නිලධාරීන් දෙසට විසිකිරීම. කොහොමද චෝදනා ටික? කොහෙදද මේ චෝදනා එල්ල වෙන්නේ? රටේ උත්තරීතරම ස්ථානයේදී. හරිද? රටට නීති හදන තැනදී. හොඳේ මේ බලන්නකෝ මේ පොලිස් නිලධාරියාගේ කනට ගහන එකයි අර ඊයේ පෝටර් මහත්තයාගේ කනට මේ මන්ත්‍රී උන්නෙහි ගහපු එකයි දෙකම එකයි නේද? ගෙදර උන්දලගේ කන් තියනවද දන්නේ නැහැ නේද? ගෙදර උන්දලගේ කන, ඒ කන තියනවද හොයන්ට ඕනේ. කතාවක් තියනවා ගුරා හිටගෙන කරනකොට ගෝලියෝ දුවදුව කරනවා කියලා නේද? මේ උන්දට තරහ ගියාම කනට ගහන්න නීතිය හැදුවේ පාර්ලිමේන්තුවද? මෙයාට මෙහෙම තරහ යනකොට ජනතාවට තරහ ගිය දවසට කන් හොයන්ට වේවි නේද? උන්දට තරහ යනවා නම් මෙහෙම ජනතාවට තරහ ගිය දවසට කොහොම තියේවිද නේද? අනික අර කිසිම ජගතෙකුට බය නැති පොලිස් සමිතිට ටිරානලස්ට කියන්නේ මේක පහර දීමක්, අපරාධයක්. මේ උන්ද වත්තඩංගුට ගන්නට. හරිද? මේ උන්දට තරහ ගියාට කාගේවත් කන පලි නැහැ. හරිද? එහෙම කන පලන්ට කියලා ලියපු නීතියකුත් නැහැ මන්ත්‍රීලට ලියලා දීලා. අර ගුවන් තොටුපළේදී අසාධාරණයට එරෙහිව VFS වලට සද්ද දාපු තරුණ ඉලන්දාරියට දාපු පාට් එක මතකයිනේ නේද? ඒ තරුණයා නිකන් සද්ද දැම්ම විතරයි පොලිසි ගෙනල්ලා ප්‍රශ්න කරලා නේද? එහෙම කොහොමද කරන්න කියලා ඇහුවනේ නේද? දැන් අහිංසක මිනිස්සුයෙකුගේ කනට ගහපු මෑන්ට මොකද කරන්න කියලා රටම බලාගෙන ඉන්නවා. හරිය. තව මෙහෙමත් මතක් කරන්න ඕනේ. ඔහෙට තරහ ගියාම නේද තමන්ගෙම කන් විකා ගන්න පුරුදු වෙන්න, තමන්ගෙම කන් විකා ගන්න පුරුදු වෙන්න, අනුන්ගේ කන් අත ගන්නට යන්න එපා. හොඳේ. ඒ වගේම තමයි රටේ සක්‍රීය පුරවැසියන්ට මතක් කරනවා උස් තැන් දැක හැකිලෙන්නේ නැතිව, මිටි තැන් දැක පුප්පන්නේ නැතිව අපි නිවටුන් නෙවෙයි කියලා හිතලා අපේ දරුවන්ව ලොකු කරමු කියලා. හරිද? අපි නිවටුන් නෙමෙයි, රටවැසියා කියන්නේ නිවටේක් නෙවෙයි කියලා අපි අපේ දරුවන්ට කියලා දෙමු. අපේ දරුවන් මේ විදිහට ලොකු මහත් කරමු කියලා අද ටෙලිවිකිය යෝජනා කරනවා. නවීන තාක්ෂණය සමඟ නවීන කෘෂිකර්මාන්තයට සූදානම් පෞද්ගලික ව්‍යවසායකයන්ට පූර්ණ සහාය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. නෙළුම්දෙනිය ප්‍රදේශයේ ඉදිකර ඇති මෙරට පළමු AI හරිතාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. වේග මෝටරති නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුබසිංහ කෘතිම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෑගල්ල නෙළුම්දෙනිය ප්‍රදේශයේ ඉදිකර ඇති AI ග්‍රෝ සමාගමට අයත් හරිතාගාර පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ජනාධිපතිවරයා එක් වුණා. කෘත්‍රිම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය සමග කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලිකංශයේ ව්‍යවසායකින්ට අවශ්‍ය සහාය ලබා දීමට රජය කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. මෙරට කෘෂිකාර්මික ශේත්‍රයේ වසර 7කට වැඩි පළපුරුද්දක් ඇති AI ග්‍රෝ සමාගම කෘත්‍රිම බුද්ධිය සමග හරිතාගාර වගාව සහ විවෘත වගාව යන දෙයන්ශයම ස්වයංක්‍රීය ක්‍රම මගින් පවත්වාගෙන යනු ලබනවා. පාරිභෝගික අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි සකස් කරන ලද හරිතාගාර සැලසුම් කිරීම මෙන්
මෙන්ම ඒවා ඉදිකිරීම මෙම සමාගම සිදු කරනු ලබන අතර එම හරිතාගාර සඳහා අකණ්ඩ සේවා සහ නඩත්තු සේවා සහයද ලබා දෙනවා. සමාගම යටතේ කෑගල නෙළුම්දෙනිය ප්‍රදේශයේ ඉදි කර ඇති මෙරට ප්‍රථම හරිතාගාරය කොටස් තුනකින් සමන්විත අතර තක්කාලි වර්ග, බෙල් පෙපර් හා සලාද කොළ වර්ග මෙම හරිතාගාරය තුළ වගා කර තිබෙනවා. බිම්මල් වගාව සඳහා වෙන් වූ වෙනම හරිතාගාරයක්ද ක්‍රියාත්මකයි. ආචාර්ය හර්ෂ සුභසිංහ නිපදවා තිබෙන ඉලෙක්ට්‍රික් ත්‍රීරෝධ රථ සහ යතුරු පැදි නිරීක්ෂණය කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී එක් වුණා. කෘතිම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණයේ කෘෂිකර්මාන්තයට යොදා ගැනීම අනාගත හරිතවාදී ආර්ථිකයක පෙරනිමිති පෙන්නුම් කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ. මෙම වසරේදී ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 100ක් නවීන කෘෂිකර්මාන්තය සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවත්, එහි පළමු අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 25කට අවශ්‍ය පහසුකම් සැපීමටත්, දෙවන අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 75ක් ලබා දීමටත් බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා සඳහන් කළා. හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සමගි ජනබලවේගය හා එක්ව තිබෙනවා. විපක්ෂ නායකගේ රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙලට සහාය පළ කිරීමට තමන් ඔවුන් හා එක් වූ බවයි හිටපු යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ. මේ අතර සක්වල සූරු පන්තිකාමර වැඩසටහනේ 190 අදියරද විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සක්වල සූරු පන්තිකාමර වැඩසටහනේ 190 අදියර යටතේ අනුරාධපුර කැබිතිගොල්ලෑව ගෝනු හද්දෙනව විද්‍යාලයට සූරු පන්තිකාමරයක් පරිත්‍යාග කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මම කියන මේ දේවල් තමයි මහපොළොවේ සත්‍ය. අනිවාර්යෙන්ම සටන් පාඨ නිර්මාණයේ සජිත් ප්‍රේමදාසගේ විජාතික පරදේශක්කාර ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය තොරතුරු තාක්ෂණය පරිගණක විද්‍යා අධ්‍යාපනය නිරපා දමමු මුළු රටෙන් හදයි. එහෙම බෝඩ් ලෑලි ටික ඔය බෝඩ් එකට අකුරු ටික හදන හාදයාගේ දරුවෝ යන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට. ඒගොල්ලොන්ගේ දරුවන්ට ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනය. මේ දිව දෙකේ සංස්කෘතිය අපි කරුණා කරලා වෙනස් කරමු. මේ අතර හිටපු හමුදාපති මෙන්ම හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මහේෂ් සේනානායක සමගි ජනබලවේගය හා එක්ව තිබෙනවා. හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙලට සහය දැක්වීමේ අරමුණින් මෙලෙස සමගි ජනබලවේගය හා එක්වී ඇති බවයි විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. සමගි ජනබලවේගය හා ඔහු එක්වීමෙන් අනතුරුව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස ඔහුව පත් කර තිබෙනවා. මේ අතර නුවරඑළිය සීතා එළිය සීතා අම්මන් කෝවිලේ මහා කුම්භාභිෂේක පූජා උත්සවය සඳහා වන පූජා භාණ්ඩ වැඩමවීම වෙනුවෙන් කොළඹ මයුරපති කෝවිලේ පැවති ශුද්ධ යාත්‍රා පෙරහැරට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක් වුණා. මෙම කුම්භාභිෂේක පූජා උත්සවය සඳහා අවශ්‍ය පූජා භාණ්ඩ ඉන්දියාවේ අයෝධ්‍යා රාම් කෝවිලෙන් සහ සීතාදේවිය උපන් ස්ථානය වූ නේපාලයෙන්ද, මංජුසාවන් කුම්භටෝරෙන් සහ ඉන්දියාවේ ශුද්ධ ගංගාවන් වෙතින්ද ලබාගත්තේවායි. ඒත් සමගින් උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.